ප්‍රේම දඩේම කිව්වොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මතක් වෙනවනේ ශිවන්්‍යව. ඉතින් ප්‍රේම දඩේම 1 2 3 වශයෙන් අධියරවල් 3ක් දැනට සිරස ටීවී තුලින් විකාශය වුණා. අපි දැන් අද කතා කරන්න යන්නේ ප්‍රේම දඩේම සිව්වන දිගහැරුම ගැන. ප්‍රේම දඩේම සීසන් 4 එහෙම නැත්නම් ප්‍රේම දඩේම සිව්වන දිගහැරුම ආරම්භ වන්නේ කසාදයකින්. ඒ කියන්නේ විවාහයකින්. මේ විවාහ වෙන්නේ නාග කන්‍යාවකුයි මිනිසෙකුයි. නාග කන්‍යාවගේ නම නම් මන්‍යතා මිනිසයාගේ නම කේශව. කොහොම නමුත් මේගොල්ලෝ කසාදි කරන වෙලාවේ ලොකු සිලිසුනක් ඇවිල්ලා නයි ගොඩක් එනවා ඒගොල්ලෝගේ කසාදි මැදට. නයි ගොඩක් ආවට පස්සේ මේ කසාදි කරපු පූජකතුමා එතනින් යන්න යනවා බය වෙලා මේ නයින්ව දැකලා. මන්‍යතා කියනවා ඒ කියන්නේ නාග කන්‍යාව කියනවා යන්න එපා කියලා පූජකතුමාට. ඒත් පූජකතුමා යනවා. පූජකතුමා යනවත් එක්ක මෙතනට විශාල නාගයින් දෙපළක් පැමිණෙනවා. කේශව් ඒ කියන්නේ මේ මිනිස්සයා කරන වැඩේ ගිනි දැල්ලක්. ඒ කියන්නේ ගින්දර පතු වුණ ලීයක් අරගෙන ඒ නයින් දෙන්නට ඉස්සරහට එන්න බැරි වෙන්න වළක්වනවා. මන්‍යත ඒ කියන්නේ මේ නාග කන්‍යාව ඒ වෙලාවේ යාගේ නාග ස්වරූපය අරගන්නවා. නාග ස්වරූපය අරගෙන ඒ නයින් දෙන්නට විරුද්ධ වෙනවා. ඒ නයින් දෙන්නට එරෙහිව එයක් දෂ්ට කරනවා. ඒ වෙලාවේ හැමෝම මිනිස් ස්වරූපයට ගන්නවා. මේ වෙලාවේ මේ මිනිස් ස්වරූපයට ඇවිල්ලා මේ නාගිය දෙන්නෙක් විසින් මේ ඇවිල්ලා ඉන්නේ මේ නාග කන්‍යාවගේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි ඇවිල්ලා කියන්නේ ඔයා මේ වගේ කසාදයක් කරගන්න එපා. ඔයා නාග කන්‍යාව මිනිසෙක් එක කසාදයක් කරොත් ඔයාට ශාපයක් ලැබෙයි. වා මේක තේරුම් ගන්න. මං දන්නවා මේක තේරුම් ගනී කියලා හිතලා ඒ වෙලාවේ මේ නාග කන්‍යාවගේ අම්මා ගොඩක් පැහැදිලි කරලා දෙනවා මේ දේ වැරදි කියලා මන්‍යතට. තවත් කියනවා මන්‍යතට ඔයා මේ කසාදි කරගත්තොත් ඔයාට අවුරුදු 25ක් යනකම් ඔයාගේ ළමයාට නාග ස්වරූපය හම්බෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මන්‍යත උත්තර දෙනවා ඔයාගේ අම්මට. මන්‍යත උත්තර දීලා කියන්නේ මං කේශවට ආදරෙයි. මට නාග ස්වරූපය අවශ්‍ය නැහැ. මං කේශවට ආදරෙයි එච්චරයි කියලා. ඒ වෙලාවේ කේශව සින්දූර් ගානවා මන්‍යතට. ඒ කියන්නේ මේ නාග කන්‍යාවට. ඒ වෙලාවේ ඔයාගේ අම්මා කියනවා ලොකුම ලොකු ශාපයක් ඔයාට දෙයි. කවදා හරි ඔයාගේ කේන්දරේ රාහු විශාල ස්ථානයකට ආවත් ඔයාට ලොකුම ලොකු ශාපයක් වෙලා ඔගොල්ලෝ දෙන්නම විනාශ වෙයි කියලා. ඒත් මන්‍යතා අම්මයි තාත්තයි කියන දේ ගණන් ගන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ මන්‍යතායි කේශව් ඒ දෙන්න හොඳින් කාලේ ගත කරනවා. මන්‍යතාටයි කේශව්ටයි ඒ දෙන්න නැතුවම බැරි වෙනවා. කොහොම නමුත් මේගොල්ලෝ කසාද බැඳලා මේගොල්ලන්ට පුංචි දරුවෙකුත් හම්බෙනවා. ඒ දරුවා දුවෙක්. ඉතින් මේ දුවත් හම්බෙලා කේශව්ටයි මන්‍යතාටයි යන්න ඕන වෙනවා කේශව්ගේ නෑදෑයෝව බලන්න. මේ ඉන්නේ කේශව් මන්‍යත එයාගේ ළමයා. මෙයාට එහා පැත්තේ ඉන්නේ කේශව්ගේ අයියා. කොහොම නමුත් හැම කතාවෙම සතුරට බාධා කරන සතුරෙක් ඉන්නවා. මේ කතාවේ සතුරගේ නම නම් විශාලි. ඒ කියන්නේ කේශව්ගේ අයියාගේ නෝනා. කේශව්ගේ අයියාට ඒ කියන්නේ ආකාශ්ට. ආකාශ්ට විශාලි කෝල් කරලා කියන්නේ ඔයා කේශව්වත් අරගෙන එන්න අපේ ගෙදර. ඔයා වෙනම ඉන්න කේශව්ලට වෙනම ඉන්න දෙන්න කියලා කියනවා. ඊට පස්සේ ආකාශ් වෙනම යන්න හදනවා. කේශව් මන්‍යත ළමයා වෙනම එනවා. කොහොම නමුත් කේශව්ලාගේ අයියා ඒ ගෙදර. කේශව්ගේ අයියාගේ නෝනා කේශව්ගේ අම්මට. ඒ කියන්නේ එයාගේ නැන්ද අම්මට. කිරි ටිකක් පොවනවා. ඒකර නිදි පෙත්තක් දාලා එයාට නිින්ද යන්න. කොහොම නමුත් මේ නාග කන්‍යාවයි මේ මිනිස්සයයි කේශව් මන්‍යත යන්න හිටපු කාර් එක කැඩිලා කේශව් මන්‍යතට දැන් යන්න විදියක් නැහැ. ඒ වෙලාවේ මන්‍යත කියනවා අපි ඔටුවගේ පිටින් යන්නම් අයියේ. වා යන්න කියලා. නාග කන්‍යාව එයාගේ මහත්යාගේ අයියට එහෙම කිව්වට පස්සේ මහත්යාගේ නෝනා එයාගේ නෑදෑයන් කේශව්ගේ අම්මා තාත්තා හැමෝමම හිර කරගෙන තමයි ඉන්නේ. හැමෝන්ටම දසවද දෙනවා. හැමෝගෙම කටවල් බැඳලා එක්කන් යනවා කේශව්ව බලන්න. මූණවල් වලටත් දානවා කේශව්ගේ තාත්තාගේ කේශව්ගේ අම්මගේ හැමෝටම මූණවල් වලට ගෝණි දාලා එක්කන් යනවා. මේ මිනිසුන් එහෙම එක්කන් යද්දී මන්‍යතායි කේශව් ඔටුව පිටින් එනවා. ඉතින් මේ නාග කන්‍යාවයි මිනිස්සයයි ඔටුව පිටින් එන වෙලාවේ නාග කන්‍යාව දකිනවා කවුද කාරකින් බැහැලා එනවා. ඒ වෙලාවේ මන්‍යතා, ඒ කියන්නේ මේ නාග කන්‍යාව කියනවා අන්න කවුද කට්ටියක් ආවා කියලා. ඊට පස්සේ නාග කන්‍යාවගේ මහත්තයා, ඒ කියන්නේ මේ මිනිස්සයා එළියට බැහැලා කියනවා මේ ඉන්නේ මගේ අක්කා, මේ මගේ නෑනා ඉන්නේ කියලා මන්‍යතට කියනවා මේ මිනිස්සයා. කේශව් එහෙම නැත්තම් මේ මිනිස්සයා කියනවා දැකලා කවුද අර ගෝණි වලින් ඔළුව වහලා දින්න මිනිස්සු කට්ටිය කියලා. ඒ වෙලාවේ විශාලි ඔළුව ඒ කියන්නේ ගෝණිය ගලවලා පෙන්නනවා මේ කවුද කියලා. මේ ඉන්නේ කේශව්ගේ පවුලේ කට්ටිය. කේශව්ගේ අම්මා තාත්තා කට්ටිය තමයි මේ ඉන්නේ. ඒ වෙලාවේ කේශව් එතනට යන්න හදද්දී කේශව්
ව බිමට දාලා කේශව තද කරන් ඉන්නවා පොළවට. මන්්‍යාත ඔටුව පිටින් බැහැලා ළමයාව පොට්ටනිය තියලා මන්්‍යාත දුවගෙන එනවා කේශව කියාගෙන. මන්්‍යාත බලනවා මොකද්ද මේ එකපාරට සිද්ධ වුනේ කියලා. මන්්‍යාතට තරහ යනවා මේ කරන වැඩවලට. ඒ වෙලාවේ කේශව කෑ ගහලා කියනවා මගේ අම්මටයි තාත්තටයි ඉන්න දෙන්න කියලා විශාලී ඒගොල්ලෝගේ අම්මටයි තාත්තටයි කරදර කරද්දි. මන්්‍යාත ඊට පස්සේ යගේ නාග ස්වරූපයට එනවා. මන්්‍යාත ඒ කියන්නේ මේ නාග කන්‍යාව තරහගින් යාගේ නාග ස්වරූපය ගත්තට පස්සේ විශාලි බලන වෙලාව. ඇයි මෙයා වෙලාව බලන්නේ? මෙයා වෙලාව බලලා තියෙන්නේ ඉරයි හඳයි පෘථුවියයි තුනම එකට ගැටුණ වෙලාවට එක තුනම එක ළඟට ආවට පස්සේ නාගයින්ට නාග ස්වරූපය ගන්න බෑ. මනුස්ස ස්වරූපයට එනවා. ඉතින් මන්්‍යාතටත් ඒ විදියටම වෙලා මන්්‍යාතගේ නාග ස්වරූපයේ ගිනි අරගෙන මන්්‍යාත මනුස්ස ස්වරූපයට එනවා. මන්්‍යාත නයාගෙන් මනුස්සයා වුණාට පස්සේ කේශව ඇවිල්ලා මන්්‍යාතව බදා ගන්නවා. ඊට පස්සේ මන්්‍යාතවයි කේශවවයි ඈත් කරනවා. කේශවව ඇදලා ගන්නවා විශාලි ප්‍රමුඛ කණ්ඩායමට. විශාලිලා කේශවව ඇදලා ගත්තට පස්සේ විශාලි කියනවා ඊ කට්ටියට, මොකද නාග කුමාරි වාඩ බැරි වුණාද අපිට මොනාවත් කරන්න? ඔයා ණයෙක් වුණාට කිසි වැඩක් නැහැ. දැන් බලන්න අපි කරන දේ කියලා. විශාලි කේශව්ගේ තාත්තව, කේශව්ගේ අයියව, කේශව්ව තුන්දෙනාවම මරලා දානවා. කේශව්ට පිහියෙන් අයින වෙලාවේ මන්්‍යාත කේශව් කියලා අයියෙන් කෑ ගහනවා. ඒ වෙලාවේ කේශව් කියනවා එන්න එපා මන්්‍යාත, මන්්‍යාත මෙතනින් යන්න කියලා. මන්්‍යාතරත් කොහෙටවත් යන්න වෙන්නේ නැහැ. ඔක්කොම කට්ටිය මන්්‍යාත වට කරන්න යන වෙලාවේ මන්්‍යාත වැලි ගහලා විශාලි ඔක්කොම කට්ටියට මන්්‍යාත එතනින් දුවලා යනවා කෝවිලට. විශාලි දකිනවා මන්්‍යාත කෝවිලට යනවා. ඒ වෙලාවේ ඉරවතී කියනවා අර යන්නේ අර කෝවිලට කියලා. විශාලි ඊට පස්සේ කියනවා අද කෝවිලේම නාග කුමාරිගේ අවසානය බලාගන්න පුළුවන් කියලා. මන්්‍යාත එහෙම නැත්නම් මේ නාග කන්‍යාව කෝවිලට ගිහින් ශිව දෙවියන්ගෙන් අහනවා මේකද සාධාරණය, යුක්තිය නෙමෙයිද ඉෂ්ට වෙන්නේ කියලා. කොහොම නමුත් මන්්‍යාත යාගේ දරුවත් අරගෙන ශිවලිංගේ පිටිපස්සේ හැංගෙනවා. විශාලි විශාලිගේ අයියලයි මල්ලියයි හැමෝම කට්ටිය ඇවිල්ලා අහනවා පූජකතුමාගෙන් කෝ මන්්‍යාත කියලා. ඒ වෙලාවේ පූජකතුමා කියනවා මෙතනට එන්නේ කාවත් හොයන්න නෙමෙයි, මෙතන තියෙන්නේ දෙවියන්ව හොයන්න කියලා. ඒ වෙලාවේ නූඩල්ස් කියනවා මේ මන්්‍යාත ණයෙක් වෙලා ගිහිල්ලා හැංගුණාවක්ද කියලා. ශිවලිංගේ පිටිපස්ස හිටපු මන්්‍යාත එතනින් දුවල යද්දි විශාලි දකිනවා හර යන්නේ මන්්‍යාත කියලා. මන්්‍යාතගේ පස්සෙන් යනවා හැමෝම කට්ටිය. මන්්‍යාත කැලෑවේ දුවගෙන දුවගෙන යද්දි මන්්‍යාතට ඊට පස්සේ අන්න දැනන්නේ නැහැ. ඊට පස්සේ තියෙන ඇල. ඉතින් මන්්‍යාත එතන නවතිනවා. ඒ වෙලාවේ හැමෝම කට්ටිය hina වෙනවා. ආ නාග කුමාරී දැන් ඔයාට යන්න දැනන්නේ නැද්ද කියලා. ඊට පස්සේ මන්්‍යාත කියනවා ඕගොල්ලොන්ගේ මං අනිවාර්යෙන් පලි ගන්නවා. මගේ මහත්තයා මරපු පලිය මං අනිවාර්යෙන්ම ගන්නවා කියලා තමයි ඒ වෙලාවේ මන්්‍යාත කියන්නේ. ඊට පස්සේ කියනවා විශාල හැමෝම ඉතින් ගන්න පුළුවන් නම් දැන් ගන්නකෝ කියලා. ඊට පස්සේ මන්්‍යාත කියනවා මං පලිය ගන්නවා කියලා. එයා ඇලට පයින්නවා. මන්්‍යාතම ඇලට පයින්නවා. මන්්‍යාත ඇලට පයින්න වෙලාවේ මන්්‍යාත ඇස් දෙකේ සටහන් කරගන්නවා එයාගේ මහත්තයාව මරපු පව්කාරයෙන්ගේ මුහුණු වල ටික. මන්්‍යාත ඊට පස්සේ ඇලට වැටෙනවා. මන්්‍යාත ඇලට වැටුණත් මන්්‍යාත මැරෙන්නේ නැහැ. මන්්‍යාත ඒත් පීනනවා. ඒ වෙලාවේ නූඩල්ස් එතන ඉන්න කට්ටිය හැමෝම කියනවා ආ නාග කුමාරි ඉවරයි කියලා. ඊට පස්සේ මන්්‍යාතගේ සැමියා කේශවව මරපු මේ හවුල්කාරයෝ ටික කියනවා කොහොමද ඒ නාග කන්‍යාව කියපු කතාව? අපෙන් පලි ගන්නවලු. දැන් ඉතින් එයාටම පලි ගන්න උනා එයාගේ ජීවිතයෙන් කියලා හැමෝම hina වෙනවා. විශාල ඊට පස්සේ එයාගේ මහත්තයාට කෝල් එකක් අරන් කියනවා අයියෝ ඔයාගේ කේශව මල්ලි කොහෙවත් හොයාගන්න හිටියේ නෑ, කේශව මල්ලිට මොනා වෙලාද දන්නේ නැහැ කියලා බොරුවට අඬනවා වගේ එයාගේ මහත්තයාට කතා කර කර විශාලි කියනවා. විශාලි කෝල් එක කට් කරාට පස්සේ විශාලිගේ නෑදෑයෝ ටික hina වෙනවා විශාලිගේ මේ බොරු ඇක්ටිං වලට. ගඟට පැන්න නාග කන්‍යාව පීනගෙන පීනගෙන ගොඩට එනවා එයාගේ ළමයාත් එක්ක. ඒ වෙලාව එතන ඉන්න පුංචි ගෑන් ළමෙන් දකිනවා මිනිස්සෙකුයි පුංචි දරුවෙකුයි ඇවිල්ලා ඉන්නවා ගොඩට. ඊට පස්සේ ඒ දරුවව අරගන්නවා එතන ඉන්න මිනිස්සු කට්ටිය. ඊට පස්සේ මන්්‍යාතර වැස්ස නිසා පණ එනවා. මන්්‍යාත ඉල්ලගන්නවා එයාගේ දරුවව. ඉල්ලගෙන මන්්‍යාත හයියෙන් කෑ ගහලා කියනවා මං අද දිවුරලා පොරොන්දු වෙනවා, මගේ මහත්තයා මරපු පලිය මං අනිවාර්යෙන්ම අරගන්නවා කියලා මන්්‍යාත හැමෝටම ඇහෙන්න කියනවා. ඊට පස්සේ කාලය අවුරුදු 25ක් ගත වෙනවා. අවුරුදු 25කට පස්සේ මේ හැමෝම කට්ටිය කේශවගේ දේපල භුක්ති විඳිනවා. මේ ඉන්න අර ආච්චි විශාලි නිදිපෙටි දීලා ගියේ මේ ආච්චිගේ අද උපන්දිනේ. කොහොම නමුත් විශාලි අදටත් මන්්‍යාත කියපු දෙයට බය වෙලා ඉන්නේ. මන්්‍යාත කියනවා මං පලි ගන්න ආයෙත් එනවා කියලා. ඉතින් ඒකට ගොඩාක් විශාලි තාමත් බයෙන් ඉන්නේ අවුරුදු 25ක් ගත වුණාට. දැන් තමයි හරියටම කතාව පටන් ගන්නෙ. මේ ඉන්නේ මේ කතාවේ ප්‍රධාන නළුවගේ චරිතය කරන කෙනා. මෙයා නමින් නම් දේව්. දේව් කියලා තමයි මෙයාට කතා කරන්නේ.
මෙයා තමයි විශාලිගේ පුතා. ඒ කියන්නේ මේ දඩේමේ ප්‍රධානියාගේ පුතා. කොහොම නමුත් මේගොල්ලෝ ඉන්නේ වෙන රටක. ඉතින් මේ විශාලිගේ පුතා දේව්ට කියනවා යාගේ මල්ලි මං බොක්සින් ගහලා මෙයාට පෙරදුනා. ඉතින් මෙයාට දැන් මට ඩොලර් 25000ක් දෙන්න වෙනවා කියලා. ඊට පස්සේ ඩේව් ඩොලර් 25000ක් අරගෙන මේ මිනිස්සයාට දෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා සතුටු වෙනවා මං ඩොලර් 25000 දින්න එකට. ඊට පස්සේ මේ මිනිස්සයා කෑ ගහලා සතුටු වෙද්දි දේව් ගහනවා මේ මිනිස්සයාට හොඳ වෙයින් පාරක්. හොඳටම ගහගෙන ගහගෙන යනවා මේ මිනිස්සයාත් එයාට ගහනවා. ඒ දේව් හොඳටම ගහලා දේව් ආයි ඩොලර් 25000 අරගෙන පෙන්නනවා එයා තරගින් දින්න කියලා. කොහොම නමුත් මේ ගෙදර ආච්චිගේ අද බර්ත්ඩේ එක. ආච්චිගේ බර්ත්ඩේ කාටවත් මතක නැහැ. ඒත් ආච්චි දන්නවා ආච්චිගේ බර්ත්ඩේ එක දේව්ටයි බ්‍රින්දටයි මතකයි කියලා. ආච්චිත් එක හැමෝම වගේ කතා කරනවා. ඒත් කිසිම කෙනෙක්ට මතක නැහැ ආච්චිගේ අද බර්ත්ඩේ එක කියලා. ආච්චිත් එක විශාලිත් කතා කරනවා. විශාල්ටත් මතක නැහැ යාගේ නන්දාමගේ බර්ත්ඩේ එක අද කියලා. කොහොම නමුත් දේව් ඊට පස්සේ වීඩියෝ කෝල් එකක් අරගන්නවා යාගේ තාත්තට. තාත්තට ගත්තට පස්සේ විශාලිගේ පුතා තමයි දේව් කියන්නේ. විශාල් ඊට පස්සේ දෙන්නවා ෆෝන් එක. එයා ගන්න නැත්තේ මට මේ වෙලාවේ වීඩියෝ කෝල් එකක් දෙන්න මට යාගේ ෆෝන් එක මට දෙන්න කියලා විශාලි ෆෝන් එක අරගන්නවා. ඊට පස්සේ දේව් කියනවා මං අම්මට කතා කරන්න නම් නෙමෙයි ගත්තේ. මං කතා කරන්න ගත්තේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක කතා කරන්න කියලා කියනවා දේව් ඊට පස්සේ. දේව් මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්නේ යාගේ ආච්චිට. ආච්චිට කතා කරලා කියනවා "Happy birthday to you" ආච්චි කියලා. ඊට පස්සේ හැමෝටම ටිකක් අවුල් වගේ. මෙච්චර ගෙදර ඉඳලා ආච්චිගේ බර්ත්ඩේ එක ඒගොල්ලන්ට මතක් වුනේ නැති නිසා. ඊට පස්සේ බ්‍රින්දා. බ්‍රින්දා එනවා "Happy birthday to you" ආච්චි කියාගෙන එනවා. ඊට පස්සේ ආච්චි කියනවා බ්‍රින්දට මං දන්නවා දේව් පුතයි ඔයාටයි විතරයි මගේ බර්ත්ඩේ එක මතක තියෙන්නේ කියලා. ඒ වෙලාවේ ආච්චි කියනවා බ්‍රින්දටයි දේව්ටයි. කොහොම නමුත් එනවා එක කාන්තාවක්. ඒ කාන්තාව පොළවට අඩියක් තියෙන වාරයක් පාසා නයි එනවා. මේ මන්්‍යාතකි දුවවත්ද මෑ නමින්නන් නයන්තාරා. නයන්තාරා ගැන හරි විස්තරය දැනගන්න ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න. ප්‍රේම දැනීම 1, 2, 3 නම් ලංකාවේ ගියා සිවන දිගහැරුම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් රැඳෙන්න හැමදාමත් සිරස ටීවීත් එක්ක. බලාපොරොත්තු වෙනවා ප්‍රේම දැනීම සිවන දිගහැරුම ඉදිරියේදී සිරස ටීවී තුලින්.